මම මේ දවස්වල ජීවිතය සතුටින් ගෙවනවා දැන් මට අවුරුදු 1කමාරක දුවෙක් ඉන්නවා අම්මා කෙනෙක් වීම කියන්නේ ජීවිතයේ වෙනස්ම අත්දැකීමක් දුවගේ වැඩත් එක්ක තමයි ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ එයාගේ වැඩ කරද්දි වෙලාව යනවා තේරෙන්නේ නැහැ දැන් එයාගේ හොඳම වයස ලස්සනම කාලේ ඉතින් එයාගේ වැඩත් කරගෙන සතුටින් ජීවත් වෙනවා දුවගේ නම සෞර්‍යා දෙවනක දුව මම වගේ කියලාත් එයාගේ තාත්තා වගේ කියලාත් කියනවා මට නම් එයා එයාගේ තාත්තා වගේ තමයි පේන්නේ මම ශේෂ්ත්‍රයේ ඉදදී දැනගෙන තමයි මගේ සැමියා මට මුණ ගැහුනේ මගේ සැමියා සංචාරක ශේෂ්ත්‍රයේ වැඩ කටයුතු කරන්නේ ඉතින් එයාගේ තැන තමයි මමත් වැඩ කරන්නේ දුව ලැබෙන්න කලිනුත් මම එයාට උදව් කරගෙන ඒ වැඩ කටයුතු වලට සම්බන්ධ වුණා දුව ලැබුණට පස්සේ මාස 6ක් විතර වැඩ කළේ නැහැ සැමියා එක්ක එයාගේ වැඩ කටයුතු වලට සහය වෙමින් ඉන්න එකට මම කැමතියි වෙන රැකියාවකට ගියොත් පවුලේ දේවල් මගහැරෙන්න පුළුවන්. ඉතින් සැමියාගේ වැඩ කටයුතු වලට සහය දුන්නම හැමදේම සමබරව කරගෙන යන්න පුළුවන්. දැන් මම රංගන කටයුතු වලට සම්බන්ධ වෙන්නේ නැහැ. මගේ කටයුතුත් එක්ක රංගනයට වෙන් කරන්න කාලය අඩුයි. මම රංගනෙන් අයින් වෙලා අවුරුදු 5ක් 6ක් වෙනවා. මම හිතුවා රංගනෙන් ඈත් වෙලා ඉද්දි ප්‍රේක්ෂකයන්ට මාව අමතක වෙලා ඇති කියලා. හැබැයි එහෙම වෙලා නැහැ. මට රංගනයට ආරාධනා ලැබුණා. ඒත් ආයෙත් රංගනයට එකතු වෙන්නේ නැහැ කියලා හිතලා තියෙන්නේ. රංගනය පටන් ගත්තොත් ඒවට කාලය යොමු කරන්න අමාරුයි. දැන් දුවගේ වැඩක් තියෙනවනේ මම පොඩි කාලේ ඉඳන්ම රංගන කටයුතු කළා නිවේදන කටයුතු කළා අවුරුදු 18ක් විතර වෙනකල් මම කලා කටයුතු වලට සම්බන්ධ වුණා ඒ ඇති කියලා හිතෙනවා කොහොම වුණත් පුංචි පැංචි එක්ක මාව බොහෝ දිනෙකට මතකයි සරෝජා චිත්‍රපටය නිසාත් බොහෝ දිනෙක මට ආදරෙයි ඒ වගේම තමයි විශේෂයෙන්ම දෙයක් කියන්න ඕන මම ආයෙත් මවක් වෙන්න ඉන්නේ තවම දුවෙක්ද පුතෙක්ද ලැබෙන්න ඉන්නේ කියලා දන්නේ නැහැ තව මාස 3කින් විතර ඒක දැනගන්න පුළුවන් දුවෙක් ඉන්න නිසා පුතෙක් ලැබුණොත් හොඳයි කියලා සමහරු කියන්නේ දුවෙක් ලැබුණත් පුතෙක් ලැබුණත් ඉතින් සතුටින් බාර දිනපතා ඇහෙන අලුත්ම උණුසුම් පුවක් දැනගන්න අපේ YouTube channel එක subscribe කරන්න ඒ වගේම bell icon එක click කරොත් අපි දාන උණුසුම් පුවක් ඔබට ඉක්මනින් දැනගන්නටත් පුළුවන්